ප්‍රොජෙක්ටර්ස් දාලා ප්‍රොජෙක්ටර් වලින් තමයි මෙන්න මේ මේ තැන් වල මේ ඉංජිනේරු මහතුරුන්ගේ සිටියම් තමයි ඉදිරිපත් කරන්නේ. අපිට බැරිද ගිහිල්ලා මෙව්වා S2කින් බලා ගන්න කියලා. ඒතරයි මන්ත්‍රීවරු කරපු ඉල්ලීම තමයි මම විශ්වාස කරලා හිටිය මම හිතන රාජ්‍ය අමාත්‍යවා තමයි ඒක සම්බන්ධකරණය හැදුවේ. ඇත්තරම ඒක අපි ලෝකේ ගිහිල්ලා තියෙනවා, රටවල් වලට ගිහිල්ලා තියෙනවා, ගුවන් යානාවල ගිහිල්ලා තියෙනවා, නැව් වල ගිහිල්ලා තියෙනවා, ඊට වඩා සැප නැව් වල ගිහිල්ලා තියෙනවා. මේක සැප නැවක් නෙමෙයි අර වෙලිගොඩ දාන්න පාවිච්චි කරන නිකන් ඒක ඇත්තරම මේ යන්ත්‍රෝපකරණ ආයත ගොඩට වැටෙන නෞකාවක්. මගේ මතකේ නිවැරදි නෑ ඒකේ නම හංසකාවක් කියලා. එකෙන් සිද්ධ කරන්නේ වැලි ආරලා යම්කිසි කාදනය වෙන තැන් වලට වැලි පොම්ප කරන්නේ. ඇතර මේක මේ තුල තරුණ පිරිස එක්ක අහුනහම මන්ත්‍රීවරු එක්ක අහුනහම කනවයි බොනවයි කියන එක ඒක කන්නේ බොන්නේ නැති අයට අරක්කු ටිකක් බොන්නේ නැති සිගරට් ටිකක් බොන්නේ නැති අයට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති. මම ඇත්තටම අරක්කු සිගරට් මම බිව්වේ නැතත් අපේ ගම්වල අපේ ජනතාව සාමාන්‍යයෙන් කන බොන මිනිස් සමහර අය ඉන්නවනේ වැසිකිළියට ගිහිල්ලා පස්සපැත්ත හොදන්න නැති කට්ටිය කන්නේ බොන්නේ නැති හැමදාම එක එකට වෛර කර කර ඉන්නේ ඒක දිහා බැලලා වෛර කරන ඇති. ඒ වෛර කරන කට්ටිය වෛර කරලා කිසි ගැටලුවක් නැහැ. මේක ඇත්තටම අධ්‍යයන චාරිකාවක් අධ්‍යාපනයේ සඳහා අපේ මන්ත්‍රීවරුන්ට සොයා බලන්නට තොරතුරු බලන්නට සියැසින් දැක ගන්නට නිර්මාණය කරපු වැඩපිළක් කියලා විශ්වාස කරන්නේ. ඒසම මමත් ඒකට සහභාගී වුණා. ඒකෙදි ඇත්තම ඉතින් සැපක් ගන්න නම් ගියේ ඉතින් සැප ගන්න හොඳ නැහැ උතිලා. මේක සැපක් ගන්න එකක් නෙමෙයි අර වැලි හරන්න පාවිච්චි කරන. ඒක තරම යාත්‍රාවකටත් වඩා මම නිවැරදිව කියලා නම් මම හිතන්නේ ඒක මෙවලමක්. වැලිගොඩ දැවීම සඳහා පාවිච්චි කරන මෙවලමක්. ඒක තමයි නැග්ගේ. මම ඉන්නේ ස්ථාවරයේ ඒක අනිත් එක සැප ගන්න ඕකට යන්න ඕනේ නැහැ. සැප ගන්න මේ අර වෙලිගොඩ දාන නැවකට නැගින්න ඕනේ නේද? සැප ගන්න ඕන යන්න වෙනම තැන් තියෙනවා. ඒ නිසා ඒක ඕන කෙනෙකුට ඕන සමාජ වෛරයේ ගොඩනගන්න ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම කරපු එකක් කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා අතර මේක මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ඒ වරාය ඇතුලේ ජැටි සම්බන්ධව ඔවුන්ට කතා කරන්නට අවස්ථාව හදලා දෙන්න. ඇත්තම මේකේ එහෙම යනවා මූද මැද්දර ගිහිල්ලා සැපක් ගන්න එන්න එපා. මේක ඇත්තම වරාය ඇතුලේ තමයි සොයලා බැලුවේ. මෙහෙමයි රජයේ මුදල් අවභාවිතා වෙනවයි කියලා එහෙම බලන්නේ නැතුව නිලධාරීන්ට හරිය අනිත්‍යයට ඕන දෙයක් කරගන්න දීලා අපි පාර්ලිමේන්තුවේ ඉඳගෙන අත උස්සගෙන අපි ලයිට් කනු වගේ හැම එකකටම අත උස්සනවා පාත් කරනවා එහෙම ඉන්න අපි සූදානම් නැහැ. මොකද්ද වෙන්නේ කියලා ඇස්තකින් දකින්න අපි AC කාමරේ ඉඳලා තීන්දුව తీරලා ගන්නයි නෙමෙයි. මම ජල ව්‍යාපෘතියක් කෙරුවත් ඒ ව්‍යාපෘතිය කරලා තැනට යනවා. ඒ බට වලලන්න හාරන ඒ සේවක මහතුරුත් එක්කත් අපි ගිහිල්ලා බැහැලා කතා කරනවා මේ වැට් ටික හරියට යනවද කියලා. ඒ යනකොට ඉතින් මඩ නාගෙන තමයි අපි යන්නේ. ඒක යන්නේ සැප ගන්න කියලා කවුරු හිතලා නම් එහෙම හිතාගත්තට කමන්නේ. ඒක එහෙම හිතලා යාලට පොඩි තෘප්තියක් ලබනවා ඇතිනේ. ඒ ආතල් එක ගන්න දෙමු එහෙම ගැටුවන්නේ.